නීල පබළු කතාවට ආදරය කරනවාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න උත්සාහ කරන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. අභිමන්ට ටවුන් එකේදී කවුරු මුණගැහෙද? ඇත්තටම අභිමන්ට අර නැවතිලා ඉන්න තැන ඒ ගෙදර ගෑන් ළමයා බඳින්න බලාපොරොත්තුවෙන් ඉන්න කොල්ලා මොන වගේ දෙයක් කරයිද? අපිට අද වීඩියෝ එක තුලින් කතා කරන්නට පුළුවන් කමක් ලැබෙනවා මේ ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා. මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් තියෙනවනම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා ආටත් පුළුවන් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න මගේ channel එක සමග එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලයි මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්නේ. ඉතින් කෙසේ වෙතත් අපිට තව දෙයක් ගැන මෙතනදී කතා කරන්න පුළුවන් කමක් ලැබෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට කැමැත්තක් ඇති කරගන්නේ කියන කාරණය ඉදිරියේදී මතක් කරන්නටත් අවස්ථාවක් හදා ගන්නවා. දැන් ඉතින් අභිමන්ට ටවුන් එකට එන්න ඕනුනේ ඇයි? ඇත්තටම කියනවා නම් දැන් මේ ගෙස්ට්ලා එනවනේ ඉස්සරහට. ඉතින් ඒ ආවට පස්සේ ඒ වැඩ කටයුතු සැලසුම් කරන්න දේවල් ටිකක් ගන්න ඉතින් අභිමන්ට උමනාවක් තියෙන්නේ නැති. ඒ වගේම තමයි ගොඩාක් දුරට අභිමන්ට කුඩුළු ගැනත් සිහිපත් වුණානේ. ඉතින් අතේ ෆෝන් එක තියෙද්දි ඇයි මේ ටවුන් එකට ආවේ? ඉතින් අභිමන්ට දැන් මේ ගෙදර ඉඳලම ටිකක් විහෙසකර තත්වයක් ඇවිත් තියෙනවා. ඉතින් ගොඩාක් දුරට අභිමන්ට ඕනේ කරන් ටවුන් එකට ගිහින් චුට්ටක් හිත නිදහස් කරගන්න. ඉතින් ඇත්තටම කියනවා නම් අභිමන්ට මතක් වෙනවා අර මූණ වහගෙන හිටපු කෙනා, කෝච්චි පරිදි හම්බ වෙච්ච කෙනා. ඉතින් ඇත්තට මේ කෙනා හරි හම්බ වෙයිද කියලා බලන්නත් එක්කයි අභිමන් ටවුන් එකට එන්නේ. ඉතින් ඔය එන අතර වාරදී ඇත්තටම කියනවා නම් දැන් අර ගෑනු ළමයා විවාහ කරගන්න කැමැත්තෙන් ඉන්න කෙනාගේ වාහනය නැගලා තමයි එන්න සිද්ධ වෙන්නේ. ඇත්තටම කියනවා නම් මේ ගෑනු ළමයාට කැමැත්තෙන් ඉන්න කෙනා අභිමන්ට කරදරයක් කරයිද කියන කාර ප්‍රශ්නයක් ඇයි. හැබැයි එයා තාම සැලසුම් කරේ නැහැ. අනිත් එක අභිමන්ට මේ වාහනයෙන් යද්දි කරදරයක් සිද්ධ වුණොත් අනිවාර්යයෙන්ම එයා තමයි වග කියන්න ඕනේ. ඉතින් අන්න ඒ නිසා අභිමන්ට කරදරයක් මෙතනදී සිද්ධ වෙන්නේ. නමුත් ටවුන් එකේදී මේ අර මූණ වහගෙන හිටපු ඒ මුස්ලිම් කාන්තාව අඳුර ගන්න ඇතරම අභිමන්ට පුළුවන් වෙනවා. ඉතින් ගොඩාක් දුරට මේ කෙනත් අර අභිමන් අතර වෙලා එන තැන ගෑන් ළමයා වගේම කෙනෙක්. ඉතින් මෙයා මේ දෙන්නම එකම එක්කෙනෙක්ද, එහෙම නැත්නම් මේ දෙන්න දෙන්නෙක්ද? ඉතින් ගොඩාක් දුරට මේ දෙන්න සමහර නිවුන් සහෝදරයන් වෙලා ඉඳලා දෙපැත්තට මාරු වීමක් සිද්ධ වෙලා කාට හරි ලබා දීලා වෙනම තැන් දෙකක හැදිලා මේ විදියට ඉන්නව වෙන්නත් පුළුවන් කියන එකයි මම ආට කියන්න ඕනේ.